අම්ම ජීවිතේ ඉපදිච්ච දාපක දුෂ්‍යාබාධිත තත්ත්වයකින් පෙළලා ඒ සියල්ල යටපත් කරගෙන මේ වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වගේම ලෝකෙම්ම දුෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියෙන් නැත්නම් ලෝක කුසලාන 2020 තරගාවලියේදී ලෝකෙම්ම හොඳම පන්දු යවන්නා බවට දිනේෂ් පත් වෙනවා. ඉතින් අද අපි කතා කරන්න සූදානම් ඒ විදිහට තමගේ ජීවිතය හදාගත්ත වැටුණක් වැටුණ තැනින් නැගිට මේ දිරිය ක්‍රීඩකයා ඒ වගේම ශ්‍රී ලංකා වෙනුවෙන් අභිමානයක් දිනා දීපු මේ දිරිය මිනිසා ගැන. ඉතින් දිනේෂ් අයබෝන් අපි කතා කරමු. දිනේෂ් ආරම්භයක් ගමු. කොයි විදියටද මේ ක්‍රීඩාව වෙනුවෙන් මේ ඉස්ලාම ජීවිතේ කොයි තැනකින්ද පටන් ගන්නෙ? පෞලි විස්තරත් එක්කම අපි කතා කරමු මේ ගැන. මගේ පොලිස් ස්තර තවරුත්ති මට ඇඩෙන්න්න පුළුව ජඩාදයි කතා කරම ප්‍රශ්න මට අම්ම රත්තනය මට මාස දෙකින් පස්සේ ගේ ඇත්තම මේ දත්තයි මාව විසි කරන්න හැරටින් මාර්තර ඇන්ටිගනිකාම හැදි වැඩුණ යාරගින් මට වෙන්ඩෝන දේවල් කුඩිකුණු අධ්‍යාපනයේ පැත්ව ක්‍රඩා පත්ති දේ මට දුන්න ඒති මට ගන්න පුළුව ප්‍රෝජන ගත්තා මමත් උත්සාහ කරලා මට සාමාන්‍ය පෙනෙන් පස්සන මගේ අද අදත්තිබුණ පොහමාරි නැශනල් ටීම් කියල දෙයක් තියෙනවා ඒකන ගොම ප්ලේ කරන්නිය නෝමල් කණ්ඩායමට සහ දෘෂ්‍යාබා මක්කර ජාතිකටීම උත්සාහ ඇත්තිව උත්සාහ ජයගත්තේ ඉතාමත් සංගති අවස්ථාවගේ සංගති අවස්ථාව කොපමණ සංගති වුණත් ඔහුගේ මේ වර්තමාන තත්ත්වය දිහා බලද්දී අපි ආඩම්බර වෙන්න ඕනේ. තමුන්ගේ ආබාධ තත්ත්වයන් සියල්ල පස්සෙක දමා තමයි මොහු ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දිනේෂ් අපි කතා කරමු. මේ දෘෂ්‍යාබාධ තත්ත්වය ඒ කියන්නේ ඔබට තියෙන ආබාධ තත්ත්වය කොයි වගේද? මට දෘෂ්‍යාබාධ කියවට ඒ කියන්නේ මට කොට පෙනිමඩුයි. ඔව්. ලෙක්චරස් වල් කැම්පස් එක ලෙක්චර්වල් දීම මුණ දෙන්න තමයි ඩිස්ප්ලේ එකේ දාන යම් දේවල් මට බලා ගන්න බැරි අවස්ථා තිබුණා. මේ ආවෙකින් ආවෙ මම ඒක කුඩදා ගත්ත කොහමද? නොපෙළුණා කියලා මොහිකට යටපත් වුණා. වැටුන්නේ නැහැ කවදාවත්. ඉතින් ඒ වැටුනේ නැති වැටෙන්නේ නැති දිනේෂ් දකුණු පළාතෙන් ඉදිරියට ආපු ක්‍රීඩකෙක් වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන තමුගේ ගම්පලාතෙන් විශ්වවිද්‍යාලය වෙනුවෙන් තේරිච්ච එකම ශිෂ්‍යයා. ඉතින් දිනේෂ් විශ්වවිද්‍යාලයේ තත්ත්වය සහ විශ්වවිද්‍යාලය ගැන කතා කරමු අපි මේ ආරම්භයක් විදියට. විශ්වවිද්‍යාලය කතා කරද්දී මම විශ්වවිද්‍යාලයට පැමිණියේ 2019 මාර්තු 14. මාර්තු 14 තමයි මේ ප්‍රස්ටිය පටන් ගත්තේ. ප්‍රස්ටිය අවසන් වෙනවත් එක්කම ඔන්ලයින් හරහා සබ්ජෙක්ට්ස් ඇක්ටිව්. මම එතකොට සූර්යව කියන්නේ දුෂ්කර බලද. එතකොට අන්තර්ජාල පහසුකම් නිසා මට හරියටම අධ්‍යාපන කටයුතු ඔන්ලයින් හරහා කරන්න බැරි වීමක් වුණා. ඒත් එහෙම වට මම ඇවිල්ලා මේ සබ්ජෙක්ට් එක ඔක්කොම ටික මූණ දීලා ඒක පාස් කරගත්තා. රට කරවපු ඇත්තන් සෑහෙන වශයෙන් බිහි වෙච්ච ඡන්දේ වෙනුවෙන් ඡන්දේ ලෝක ප්‍රදේශය තමයි මේ හම්බන්තොට මොණ්ඩාගල කියන්නේ. ඉතින් මේ පළාත්වලත් මේ වගේ දරුවන් ඉදිරියට ඇවිල්ලා තියෙන තම සවස්සයන් මේ ශිෂ්‍යෙක් විදියට. ඉතින් අපි ශිෂ්‍ය ජීවිතය ගැන කතා කරේ. අපි කතා කරමු දිනේෂ් ක්‍රිකට් ක්‍රීඩාවට කොහොමද සම්බන්ධ වෙන්නේ, කොහොමද ඔය හිතෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉස්සෙල්ලා කිව්වා නැෂනල් ටීම් එකට ජොයින් වෙන්න ඕනි කියලා හිතනයි කියලා. හැබැයි මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කොහොමද එකතු වෙන්නේ? කියන්නේ 2014 න් පස්සෙම මම ඒකට ආශාවක් නෑ. නැෂනල් ටීම් එකට මම ඒකට අධ්‍යාපනය කරේ තංගල්ල අඳබිරි විද්‍යාලයේ. තංගල් අඳ පිහිටියේ මම ස්පෝට් කරන සම්බන්ධ වීමක් කියලා අනිදාට මේ ඩොමෙස්ටික් ටූර්නමන්ට් ශ්‍රී ලංකාරා ඒ කියන්නේ අපිට වැඩි එයින් ටිකට් එකට කියලා ස්පොන්සර්ස් කියලා නැහැ අනුග්‍රහක බෞද්ධ කවුරුත් එහෙම ලොකෝ දෙන්නේ නැහැ ඉතින් ඩිල්මා ආයතනයේ පොට්ටක් මේ සංවිධානය කරලා දුන්නා
දේශීය තරගාවලිය. ආහ දේශීය තරගාවලියම මොනදෝ මොන දේල කලස් වෙන්න අන් මගේ ජීවිතේම මොන දේන කියන පළවෙනි මැච් එකේ පළවෙනි වර පළවෙනි බෝල දැම්ම මොකද? ඒක කොහරි එක විකට් එකක් ගියා. මගේ ජීවිතේ අල්ලතර සාර්ථක කරගන්න පුළුවන් කියලා මේක තිබුණා. කරගත්තා. ඒ පිටමකට බැට්මන් කෙනෙක් විදිහට තමයි මම ටීම් එකේ ගියේ. ටීම් එකේ ගිහිල්ලා ලංකා වටේම ගියා. කොරෝනාක පොළොන්නරුව අනුරාධපුරේ යාපනය කිරිලොච්චි ලංකා වටේම ගිහින් කොළඹ. ඉතින් වටේම ගිහිල්ලා කලස් පෙන්නු. කලස් පෙන්නන්න පෙන්නන්න මගේ පර්ෆෝමන්ස් වැඩි වුණා. විකට් ප්‍රමාණයත් වැඩි වුණා. එනේ ස්කෝරස් අතර හොඳින් ඉන්නවා. එසර් ටීම් එකට බැට්මන් කෙනෙක් ඉදිරිය ගියා. ඊට පස්සේ 2019 ලෝකෙම හොඳම පන්ති වෙන දෙක වුණා. ඊට පස්සේ මම ට්‍රයි කරා කොහොම හරි වර්ල්ඩ් රැන්කේ ෆස්ට් එකේ. ඊට පස්සේ අපිට ඒ කියන්නේ රාජ්‍යන් උදාක ඇත්තම නැහැ. ස්පොන්සර්ස් ලත් නැහැ. අපි මේ පාර T20 වර්ල්ඩ් කප් එකට ගියේ සති දෙකක් ප්‍රැක්ටිස් කරලා. ඉන්දියන් පාකිස්තාන් අනිත් රටවල් ගැන කතා කරා තියාට රාජ්‍ය උදාක තියෙනවා. එයාට ස්පොන්සර්ස්ලා ඉන්නවා. රජෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කිසිම උදව්වක් උනේ නැද්ද කරේ නැද්ද මේ සඳහා මේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කියලා අපිට මේ ලංකාවෙන් එහාට යන්න ෆ්ලයිට් ගස් තුනේ ෆ්ලයිට් ගස් තුනේ මේ ටිකට් එක හදලා ටිකට් එක ලංකාවෙන් යන්න එන්නේ විතර අඩුවනේ පර්සනල් බැට් එක කරි වාරි කණ්ඩායමට අවශ්‍ය උපකරණ ගන්න අපේ අතින් සල්ලි ගන්න ඉතින් ඒ හැමදේම කරලා සූර්යවෙන් ගොඩ ආපු මේ දිනේෂ් දිනේෂ් අපි කතා කරමු. වර්ල්ඩ් කප් එකේදී ඒ ලබාගත් විකට් ගාන මොන මොන ටීම් වලටද හොඳටම බෝල් කරේ හොඳම පන්දු යවන්න බවට පත් වුණේ මේ හැමදේම. අනිත් රටවල් කොහොමද 16කට වගේ කන් රටවල් ප්‍රමාණයක් ආවා වර්ල්ඩ් කප් එකේ. ඉතින් කලස් පෙන්නවා. කලස් පෙන්නදී මම ඇත්තටම මගේ ඔරයක් දාන්න ගියවතින් මම එකට හයක් හතරක් ගන්න දෙන්නේ. කොහොමද සිංගල් නැත්නම් ඩබල් ගන්න. එතනම කියන්නේ අනිවාර්යෙන් 20 තරණයකදී හතරක් හයක් ගන්නවා කියන්නේ උන්ට ලොකු අපිටත් විතර පස්සේ බැටින් යැති පොටි මේකත් තියෙනවා. 20 ස්කෝර් එක ප්‍රමාණය අඩු කර ගැනීම තමයි ඒක. රැන්කින් පොස්ට් එක. අවසාන වශයෙන් ලෝකෙම හොඳම පන්දු යවන බවට විශාබල් ක්‍රිකට් ලෝක උසලානේදී දිනේෂ් පත්වනා. ඉතින් දිනේෂ් කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න තරමට තමුන්ට ආබාධ තත්ත්වයක් තියෙනවා නම් දුෂ්‍යාබාධිතේ හෝ වෙන යම් කිසියම් හෝ ආබාධ තත්ත්වයක් තියෙනවා නම් ඒක නෑ ජීවිතේ තනින් නවත්තනවා. අධ්‍යාපනයට උනන්දුවක් දක්වන්නේ නෑ. තමුන්ට බෑ නෑ මේ දේ කරන්න බෑ කියන තැන ඉන්නේ. හැබැයි දිනේෂ් එහෙම නෙමෙයි. දිනේෂ් තමුගේ ජීවිතයේ පුළුවන් තරම් උඩටම ගිහිනා. ළඟදීම උපාධියක් එක්ක ලංකාවේ නම තවදුරටත් ඉහළට ගෙනීමට සමත් වෙන චරිතයක් කරනවා. ඉතින් දිනේෂ් මේ ජීවිතේදී දිනේෂ්ගේ ජීවිතේදී දිනේෂ් දකින්න කොයි විදිහට දිනේෂ්ගේ අනාගතේ ක්‍රිකට් සම්බන්ධයෙන් නම් එහෙම ක්‍රිකට් වලින් අපි කතා කරමු. ක්‍රිකට් වලින් කතා කරද්දී මේ අපි අනිවාර්යයෙන් වර්ල්ඩ් කප් එක ලංකාවට ආවිනවා. ආවිනවා ඉතින් ලංකාවට අරන් ඉන්නවා පොඩි යටිරු පොඩි තල්ලුවක් තියෙනවා. ඉතින් දැන් රාජ්‍ය සම්බන්ධ කොට කතා ප්‍රශ්න කමක් නැහැ. කිසිම ප්‍රශ්න නැහැ දිනේෂ්. මේක තියෙන්නේ තනිකරම ක්‍රීඩා වෙනුම තමයි. ක්‍රීඩා මාත්‍යංශයෙන් කියන්නේ කියන්නේ දෘෂ් අපේ දෘෂ්‍යාබාධිත නිසා මේ අපේ පැත්තමුත් බලන්නේ තමයි. එතකොට ක්‍රීඩා මාත්‍යංශයෙන් හිතන්නේ පැරා ඔලිම්පික් කමිටුවෙන් අපේ පැත්ත බලනවා කියන. එතකොට පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිත්වය කිව්වා ඔයාලට කවදාවත් වර්ල්ඩ් කප් එකක් කරගෙන ඉන්න බෑ. ඔයාලට කවුරුත් ස්පොන්සර් කරන්නෙත් නැහැ.
ඉතින් ඒව මානසික පීඩනය තෙත්ති අපි ඉතල අතරදී අපි දි ඇත්තම සතුරු වෙනවා අතර කියන්නේ අපේ නායකයා අර වගේ යම් දෙයක් කියන්නේ කියන පීඩකයට මොන මානසික මට්ටමද වැටෙන්නේ ඒකට සියලුම පීඩකයන්ගෙන් මේ වචනේ ප්‍රමාණය කියව වෙලා ඉන්න ගෞණීමක් වුණා ඒක අපි ගණන් ගත්තේ නැහැ අපි මොමර වලක් පෙඩි ගියා වල් කප්පෙට යන්නේ එතකොට ටුවර් එක යන්න තියෙන හිට වගේන අද එතකොට ගිහිල්ලා ස්ට්‍රීමින් යන්නේ ක්‍රීඩා මාත්‍යංශයට ගියාද ක්‍රීඩා මාත්‍යංශයට ගිහිල්ලා ක්‍රීඩා මාත්‍යංශේ ටිකට් ඉල්ලත් කිව්වා ක්‍රීඩා මාත්‍යංශේ ටිකට් කරදෙන්න සල්ලි නැහැ ඊට පස්සේ අපි එතකොට කියන්නේ යා ලක්ෂ 20යි යන්නේ මෙතින් ඉන්දියාවට ඉංගෝගව අමාත්‍යංශේ නැහැ ඒකට අපි ගියා එතකොට අපේ සභාපති ලේකම්තුමා එහෙම ගිහිල්ලා ක්‍රීඩා ඇමරිට් එක ළඟට ගිහිල්ලා වැඳලා මොහරි chance එක දුන්නා. ඒ දුන්නේ මෙයාලගේ බේරීමක් නෑ. මේ ඉස්සරහට යාර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අන්නේ බියෙන් ඉන්න හින්දා මේ මෙයාලට ක්‍රීඩා මාත්‍යතුමා අපිට දුන්න ටිකට්. ඉතල ගියා. ක්‍රීඩාවෙන් සේවයක් කරනවා කියන සම්මේලන මේ විදිහට පස්ස ගහද්දි ක්‍රීඩාවෙන් සේවය කරනවා කියන ක්‍රීඩා අමාත්‍යංශය මේ වගේ වැඩ කරද්දී අනුකම්පාව වෙන්න මේ අපි මේ කතා කරන්නේ මුංගේ හැකියාව ගැන. ඉතින් මේ හැකියාවයි අනුකම්පාවයි දෙකක්. මේ හැකියාවෙන් ඉදිරියට ආපු මේ තරුණයින්ට ඉඩ දෙන්නේ නැති අපි hina වෙන්න ඕනේ මේ දේවල් වලට. ලංකාවේ ක්‍රීඩාව මේතර තමයි තියෙන්නේ. ඔබේ අධ්‍යාපනය සහ මේ විශ්වවිද්‍යාල ගමනින් පසු ඔබේ ජීවිතය ගැන කතා කරමු. අපේ ඔලට් ටීම් එකේ ඉන්න රාජ්‍ය සේවය සවින කුලිය වැඩ කරන කට්ටිය සමාරුට කන්න බොන්න නැතුව ගිහිල්ලා ඉඳා වෙන හම්බ කරන කන අයත්ින් දැන් මම ඒතකොට සිදා ශිෂ්‍ය මම මේ ටාගට් එක දෙන්නේ වෝල් කප් එක ලංකාවට නෙමෙයි ආරයිගෙන මේක ක්‍රීඩා මාත්‍යංශයෙන් කියන්නේ අපි ඔයාලට සැලකිල්ලක් කරන්න ඉස්සලා වෝල් කප් එක ලංකාවට අරන් ලංකාවට අරන් ඉන්නේ අතර අපිට අතර යටි පොඩි සපෝට් එකක් තියෙනවා. මෙයා කියන්නේ 1996 පස්සෙල සාමාන්‍ය ටිකට් එකට වරප්‍රසාද දෙන්නේ. ඒ මොදේ යාර වල් කප් එක ලංකාවට අරන් ගමු. මං අහන්නේ එතකොට මේ 1996 වර්ෂයට ඉස්සලා එතකොට රාජ්‍ය අනුග්‍රහයක් තිබ්බේ. අර ටීම් එකට අනුග්‍රහයක් දුන්නේ නැත්තේ. ඉතින් අන්නේ අනුග්‍රහය හරි අපිට ප්‍රැක්ටිස් වෙන්න හරි ඔබේ මම පොඩි ප්‍රශ්නයක් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධතාවයක් නැද්ද මේ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට කිසිසේත් අපරාධ මේ කියන්නේ ක්‍රිකට් ආයතනය අරගෙන අපිට පොඩි අඩුවන අදහසකින් හරි උදව්වක් කර දුන්නොත් අපිටත් එක ලොකු ශක්තියක් ඒ තමයි ඉතින් දිනේෂ්ගේ කතාව සූර්යා විනා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒ වගේම තමයි හොඳම පන්දිවන්න බවට දෘෂ්‍යාබාධිත ලෝකුසලානේ විශේෂ ලෝකුසලානේ පත් වෙනවා. ඉතින් දිනේෂ් ෂෙල්ලන් ස්පෝට් අප සුබ පතනයි තමත් හොඳින් සිවිල් කටයුතු සාර්ථක කරගන්නට ලංකාවට ලෝකුසලානේ දිනා දෙන්නට ඔබ ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබෙන්න කියලා ඉතින් සිළු දෙනාට පොඩි මතක් කිරීමක් කරනවා. ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න අපේ එල්එන් ස්පෝට්ස් සුපර් එක හයිබ්‍රිඩ් ඇප් එක ගිහිල්ලා ප්ලේ ස්ටෝර් එකේ වගේම ඇප් ස්ටෝර් එකේ මේ දෙකේම ගිහිල්ලා සර්ච් කරන්න LA Sport Network කියලා ඉතින් මේ ක්‍රීඩා විශ්වවිද්‍යාල තොරතුරු මේ සියල්ල මේ වැඩසටහන් මේ සියල්ල ඔබට මේ LA Sport සමගින් නැරඹීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපි සූදානම් මෙවන් ආකාරයේ ක්‍රීඩාවල දක්ෂ ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩකයන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් ක්‍රීඩාවලදී ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අපි මෙවන් ආකාරයේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට. ඉතින් හමුවෙමු මෙවන් ආකාරයේ වැඩසටහනකින් තවත් දවසක. ස්තුතියි.